හොඳයි දරුවනි. ආයුබෝවන් ඔයාලට. අදත් අපි මේ එකතු වෙලා ඉන්නේ මයිමැත් හරහා ගෙනෙන ගණිතමය වැඩසටහනක් එක්ක. අද ඔයාලට මම කියලා දෙන ගැටලුව සමාන්තර ශ්‍රේණි සම්බන්ධ ගැටලුව. හොඳයි දුවේ. අදත් අපි එකතු වෙන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගැටලුව විදිහට අපිට ලැබිච්ච ප්‍රශ්නෙත් එක්ක. එතකොට දුවේ පුතේ මේ ප්‍රශ්නට ගියොත් මුලින් අපිට කියනවා සැරසිල්ල කුඩා විදුලි බල්බ සහිත වෘත්ත කිහිපයකින් සමන්විත වේ. එහි පළමු වන වෘත්තයේ බල්බ 5ක්ද, දෙවන වෘත්තයේ බල්බ 9ක්ද, තුන්වන වෘත්තයේ බල්බ 13ක්ද වන ආකාරයට බල්බ ඇත. පළමු වන වෘත්තයෙන් පටන්ගෙන එක් එක් වෘත්තයේ ඇති බල්බ ගණන අනුපිළිවෙලින් ගත් විට ඒවා සමාන්තර ශ්‍රේණියක පිහිට. එහෙනම් මේ පුතේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? පළවෙනි වෘත්තයේ 5යි, දෙවෙනි වෘත්තයේ 9යි, තුන්වෙනි වෘත්තයේ 13යි. එතකොට දුර පුතාට පේනවා මෙතන සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. 5, 9, 13 ආකාරයෙන් ඉදිරියට යනවා. එතකොට අපෙන් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ 10වෙනි වෘත්තයේ ඇති බල්බ ගාන කීයද? එහෙනම් දුර පුතාට තේරෙනවා අපිට පුළුවන් 5, 9, 13 කියලා ලියාගෙන ගිහිල්ලත් ඔක හොයන්න. හැබැයි අපෙන් සමාන්තර ශ්‍රේණි කියන දේෙන් බලාපොරොත්තු වෙන්නේ කෙනෙක් අපිට ඒක ඊට වඩා සරල ලේසි ක්‍රමයකින් හොයන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඒ කොහොමද කියලා. දැන් දුල පුතාට තේනවන ශ්‍රේණිය 5 9 13 කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මෙයා ශ්‍රේණියේ පළවෙනි පදේ මොකක්ද? ඒ කියන්නේ පළවෙනි පදේ. පළවෙනි පදේ 5. ඊට පස්සේ අපි බලමු පොදු පදේ මොකක්ද? පොදු පදේ කියන්නේ පුතේ D. කියන්නේ පසු පදයෙන් පෙර පදේ අඩු කරලා. 9න් 5ක් අඩු කරාම 4. එහෙනම් නැත්නම් මට ගන්න පුළුවන් 13න් 9ක් අඩු කරාම 4. ඒ කියන්නේ පොදු පදේ 4යි කියලා දුරුවතලට තේරෙනවා. ඊළඟට n සිම්පල් n කියන්නේ පද ගණන. පද ගණන පුතේ කීයද? 10යි. මොකද අපිට හොයන්න කියන්නේ 10වන වෘත්තයේ ඇති බල්බ ගණන. ඒ කියන්නේ පුතේ හරියට හොයන්න කියන්නේ 10වෙනි පදේ හොයන්න කියනවා. එතකොට අපි දන්නවා පුතේ පදයක් සෙවීම සඳහා තියෙන සමීකරණේ Pn සමානයි A ධන n ඍණ 1යි T. එතකොට අපිට තියෙන ශ්‍රේණිය මේක. ඊපස්සේ 10වන වෘත්තයේ ඇති බල්බ ගන්න හොයන්න නම් අපි n සමානයි 10 කියලා ගන්න ඕනේ. කියන්නේ 10වෙනි පදේ තමයි ඇත්තටම අපි හොයන්න යන්නේ. n සමානයි 10යි. මම අර සමීකරණය මෙතෙන්ට ගන්න. එතකොට යට ආදේශ කරොත් දුවේ පුතේ n කියන්නේ 10. එතකොට t n කියන එක නා t 10 වෙනවා. a කියන්නේ පළවෙනි පදේ, එයා 5යි. n කියන්නේ 10. 10 ඍණ 1 වැඩි කිරීම d කියන්නේ 4. පොදු අන්තරේ 4. ඊළඟට 10 එකක් ගියහම 9යි. 9වරක් 4 36යි. අර ඉස්සරහ තියෙන 5යි 41යි කියලා ලැබෙනවා දුරු. එහෙනම් දුරු පුතාට තේරුණා පළවෙනි ප්‍රශ්නේ කොහොමද ඊටම ක්‍රමී කෙටි ක්‍රමයකින් කරන්න කියන. දොර දෙක පුතේ මේ තියෙන්නේ අර රටාවේ 10වෙනි වෘත්තයේ තියෙන බල්බ ගන්න. දැන් දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ පළමු වෘත්ත n ගණනේ ඇති මුළු බල්බ ගණන Sn නම් Sn සමානයි n වතාවක් 2n ගණන 3 බව පෙන්වනවා. Sn කියන සමීකරණය පුතේ අපි අල්ති කරන්නේ සංඛ්‍යා ශ්‍රේණියක කිසියම් පද ගණනක එකතුවක් ලබා ගන්න. එතකොට Sn කියන්නේ ඒක. S කියන එකෙන් සංකේතවත් කරන්නේ sum කියන එක. එතකොට මෙතෙන්දී මෙන්න මේක තමයි පුදුල විකෘතිය අපිට තියෙන සම්බන්ධ සමීකරණය. Sn සමාන n බෙදීම 2යි. 2යි ඒ දන්නේ n ඍණ 1යි d. එතකොට අපිට පුළුවන් විකෘතිය මේකේ n වෙනි පදයකට ලියන්න ඕනේ. එතකොට n ටමකුත් අපිට ආදේශ කරන්න බෑ. n හදන්නේ නෑ. නැත්නම් n පොදු සම්බන්ධයක් විදිහට තියාගන්න ඕන තැනකට එන්ට කීය හරි දැම්මොත් එයාට අපිට අදාළ පදේ වෙනකන් තියෙන එකතුව ලබා ගන්න පුළුවන්. එතකොට මම මෙතෙන්දි කරන්නේ අනිත් දේවල් ටික ආදේශ කරනවා. n බෙදීම 2යි. 2යි කියන්නේ පුතේ a කිව්වේ 5නේ. ඒ වැඩි දෙක වැඩි කිරීම 5. දාන්න n වෙන 1යි වැඩි කිරීම 4 දාන්නේ d වෙනකොට. ඔයකොට දැන් develop 5 10යි. අතන 4 කියන එක කෙනා වැඩි වෙනවා n ඍණ 1 කියන වරහනේ. එතකොට 4i n ඍණ 4යි.
ඊවසේ දූල පුතාලට පේනවා 10 ධන 4 n ඍණ 4 කියලා ලැබෙනවා. ඒතකොට පුතේ 10 ධන ඊවසේ ඍණ 4 ධන 10 ඍණ 4 කියන්නේ ධන 6. ධන 6 ධන 4 n කියලා වරහන ඇතුළ සුදු. ඊට පස්සේ මට පුළුවන් දූල පුතේ අපිට පේනව නේද n බෙදීම දෙකක්. ඒ වගේම තමයි 6 ධන 4 n කියන වරහනේ පොදු පදයක් තියෙනවා 2 කියලා. දැන් මේ 2 මම ඉවතර ගන්නවා වරහණයෙන් එළියට. බලන්න 2ක් ඉවතර ගත්තොත් 6න් 2ක් එළියට ගත්තොත් 3යි 2වරක් 3 6යි. 4න් 2ක් එළියට ගත්තොත් 2වරක් 2යි 2වරක් 2 4යි. එතකොට අර එළියේ තියෙන 2යි හරේ තියෙන 2යි මොකද වෙන්නේ? ඒක පිළියන්න හරේ ඉලාරු. එතකොට අපිට ලැබෙනවා n වතාවක් 2යි n ධන 3 කියලා. දෙනවනේ දුල පුතාලට. මේ ප්‍රශ්නේ පහසුවෙන් අපිට මේ විදිහට කරගන්න පුළුවන්. දැන් මේ පුතේ 3 වෙනි කොටස කියනවා සැරසිල්ල වෘත 40කින් සමන්විත වී නම් සැරසිල්ලේ ඇති මුළු බල්බ ගණන සොයන්න. එහෙනම් දුල පුතාලට තේරෙනවා අපි අර කලින් කරපු ප්‍රශ්නේ සම්බන්ධයක් මෙතෙන් තියෙනවා. මොකද අපි එතෙන් වෙනවා ඔන්නඔහු සම්බන්ධයක්. Sn සමානයි n වතාවක් 2යින් ධන 3. එහෙනම් පුතේ n වෙනි පදයක් දක්වා මේ ශ්‍රේණියේ තියෙන එකතුව අපිට මෙන්න මේ සම්බන්ධය ගන්න පුළුවන්. එහෙනම් වෘත 40ක් තියෙනවා නේද? එහෙනම් පද 40ක එකතුව නේද පුතේ මේකල මේ හොයන්නේ කියන්නේ. වෘත 40ෙම තියෙන බල්බ ගන්න හොයන්න කියලා කියනවා. එහෙනම් අපි එන්ට දානවා 40. 40 ආදේශ කරොත් 40 වැඩි කිරීම 2 වැඩි කිරීම 40 ධන 3. එතකොට වරහන් ඇතුළ අපි සුළු කරාම දෙවරක් 40 80 80 ධන 3. ඊට පස්සේ 80 ධන 3 කියන 83යි 40 වැඩි කිරීම 83යි කියන්නේ 3320යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. තේරුණා කියලා මම හිතනවා. දැන් පුතේ 4 වෙනි කොටස. ඒ කියන්නේ වෘත්ත අතුරෙන් 10වන වෘත්තයෙන් පටන්ගෙන 5 ගුණාකාර ලෙස ගණන සෑම වෘත්තයකම ඇති බල්බ පමණක් කහපාට වන අතර අනෙක් සියලුම බල්බ රතු පාට සැරසිල්ලේ ඇති රතු පාට බල්බ ගන්න සොය. 10වන වෘතයෙන් පටන්ගෙන එහි 5 ගුණාකාර ලෙස ගණන සෑම වෘතයක්. ඒ කියන්නේ පුතේ වෘත 40 වෙනි තියෙන්නේ 10ෙන් පටන් අරන් 5 ගුණාකාර ලෙස ගණන වෘත කියන්නේ මොනවද? 10, 15, 20, 25, 30, 35 සහ 40. එතකොට 7ක් තියෙනවා කියලා දුල පුතාලට තේරෙනවා. මේ කියන විදිහට කහපාට බල්බ අඩංගු වෙන වලලු 7ක් තියෙනවා. හරිද? ඒ ඇරුණාම තියෙන අනිත් සියලුම බල්බ රතු පාටයි කියලා යාලා කියනවා. එහෙනම් මෙතන මෙයාලා වෙන ශ්‍රේණියක් ගැන කතා කරනව නේද? 10වන වෘතුම් පටන් ගත්ත කියන්නේ 10වන වෘතේ තියෙන බල්බ ගාන තමයි පළවෙනි පදේ. ඒක නිසා මම මෙතන ඒ සමානයි 41 කියලා දූර පුතාලා මතකයි. පළවෙනි ප්‍රශ්නේදී අපි හෙව්වා 10වන පදේ කීයද කියලා. 10වන පදයට ආවේ බල්බ ගාන 41යි කියලා. ඊළඟට D. ඒ පුතේ මම මේ 4 වැඩි කිරීම 5 කියලා ගත්තේ. D-ව. D 20ක් කියන්නේ ඇයි? ඒ දී පුතේ 10වන වෘත්තයෙන් පටන් අරන් 5 ගුණාකාරවල වෘත්තවලට යන්නේ. එතකොට 10න් පස්සේ දෙවෙනි පදේ එන්නේ 15. තුන්වෙනි පදේ එන්නේ 30. එතකොට පද දෙකක් අතර වෙනස කීයද? 5යි. 5යි. හැබැයි අපි මුලින් හොයාගත්ත D කියන්නේ පොදු අන්තරේ. ඔය පද දෙකක් අතර පොදු අන්තරේ කීයද? 4යි. එහෙනම් දුවේ පුතේ පද 5ක් පද දෙකක් අතර අන්තරේ 4 නම් ඒක පද 5ක් අතරට යනකොට මොකක්ද වෙන්නේ? ඒ අන්තරේ නැත්තම් ඒ වෙනස 20ක් වෙනවා නේද? අන්න හරි. ඒ 20ක් වෙන නිසා අපි මෙතනදී D 20යි කියලා ගන්න. ඊළඟට n සමානයි 7ක් වුණේ කොහොමද දුවේ පුතේ? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 10 15 20 25 35 40 කියන පද 7. මම ඒ ශ්‍රේණියට ඒ අරුතෙන් හදාගත්ත ශ්‍රේණියට ඔය සමීකරණය දානවා. දැන් මම මට ලැබෙනවා a කියන්නේ 41යි, n කියන්නේ 7යි, d කියන්නේ 20. ඔය ටික ආදේශ කරාම මේ පුතේ මට උත්තරයකට එන්න පුළුවන් s7 සමානයි 707යි කියලා. ඒ කියන්නේ පුතේ ඔය ශ්‍රේණියට අදාළව ලැබෙන උත්තරය කියන්නේ කහපාට බල්බ ගන්න. එහෙම නේද? කහපාට බල්බ ගන්න 707. හැබැයි අපිට උන් රතු පාට බල්බ ගන්නනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? බලන්න 3 වෙනි කොටසේ ලබාගත් උත්තරේ තියෙන්නේ
හතලිහෙම තියෙන මුළු බල්බ ගණන. එහෙනම් අපි හතලිහෙම තියෙන මුළු බල්බ ගණනෙන් අර කහපාට බල්බ ගණන අඩු කරනවා. එතකොට අපිට ලැබෙනව නේද තීන රතු පාට බල්බ ගණන. අන්න හරි. ඒ විදිහට තමයි දීපුසේ අපි මේකේ රතු පාට බල්බ ගණන හොයන්නේ. අද කරපු පාඩමේ ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් කරන්න පුළුවන් මට කෝල් කරන්න පුළුවන් ඔයාලට ESD page එකේ ඔයාලට comments recommendations දාන්න පුළුවන් එතකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න විසඳන්නේ තමයි මගේ අරමුණ ඔයාලට මොන හරි මේකෙන් දෙයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා ඊළඟ දවසක අපි ආයෙත් හමු වෙමු එතකන් ඔයාලට සුබ